අයිබෝන් හැම දරුවෙක්ටම අද මම අවධානය යොමු කරන්න හදන්නේ පුතේ යම් සිංහල උසස් පෙළ විෂය ධාරාවේ තිබෙන ව්‍යාකරණමය කොටසකට අපි එක් අවස්ථාවකදී සාකච්ඡාවට බඳුන් කළා සිංහල උක්ත ආඛ්‍යාත පද සම්බන්ධයෙහි යම් ඒට අදාළ වාක්‍ය රීති කිහිපයක් මම මෙහි දැක්වෙන තවත් එක් වීඩියෝක සඳහන් කරලා තිබෙනවා මම උක්තාඛ්‍යාත පද සම්බන්ධයේ දෙවන කොටස අද සාකච්ඡාවට බඳුන් කරන්න සූදානම් වෙනවා. එතකොට පුතේ හොඳට මතක තියාගන්න මේ උක්තාඛ්‍යාත පද සම්බන්ධය කියන්නේ උසස් පෙළ ඔයාගේ සිංහල ව්‍යාකරණ ප්‍රශ්න පත්‍රයේ ලකුණු 15ක ප්‍රශ්නයක් තිබෙනවා හතරවෙනි ප්‍රශ්නය. ඒ විතරක් නෙමෙයි ඔයාට එන ව්‍යාකරණ ප්‍රශ්න පත්‍රයේ MCQ 24ක් උක්තාඛ්‍යාත පද සම්බන්ධය අතුරින් එක් ලකුණක් හිමි වෙනවා. හරිද? එතකොට මම මේ පාඩමෙන් බලාපොරොත්තු වෙන දුවේ පුතේ මේ උක්තාඛ්‍යාත පද සම්බන්ධයට අදාළ රීති කීපයක් සාකච්ඡාවට බඳුන් කරන්න. එහෙනම් දැන් පොතක් පෑනක් ළඟින් තියාගෙන මේ වීඩියෝ එක බලනව නම් වඩාත් හොඳයි. අමතක කරන්න එපා ව්‍යාකරණ ප්‍රශ්න පත්‍රයේ ලකුණු 15කට අදාළ කොටසක් තමයි මේ සාකච්ඡාවට බඳුන් වෙන්නේ. අතිශය වැදගත්. හොඳට මතක තියාගන්න මේ කොටස අතිශය වැදගත්. හරි හරි. පුතේ උක්තාඛ්‍යාත පද සම්බන්ධයේදී මම එක් ක්‍රීතියෙන් ක්‍රීතියට යන්නම්. මුලින්ම ගමු අපි ඔයාලට තිබෙනවා ව ධාතුව. ව ධාතුව. මේ ව ධාතුව කියන්නේ මොකක්ද? පුතා සිංහල භාෂාවේ මේ රීතිය තමයි යම් කිසි වාක්‍යයක් ව ධාතුවෙන් අවසන් වනව නම් එහි සිටින ද්විත්ව කර්තෘ ඒ කියන්නේ කර්තෘවරු දෙන්නම උක්තයි පුතා. අපි කියනවා එකම පුද්ගලයාව තැන් දෙකකට නියෝජනය වෙනවා. එතකොට අපි කියනවා ද්විත්ව කර්තෘ. හැබැයි එකම පුද්ගලයා ඉන්නේ. මොකද බලමු මේ මුලින්ම බ ධාතුව කියන්නේ. පුතේ ඔයාට සිංහල භාෂාවේ තියෙන ව්‍යාකරණයේ තිබෙන පුරුෂ තුනට අදාළව ප්‍රථම පුරුෂ, මධ්‍යම පුරුෂ, උත්තම පුරුෂ මේ ප්‍රථමේ මේ පුරුෂ තුනට අදාළව ආඛ්‍යාත හයක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් මේ ව ධාතුවෙන් ප්‍රථම පුරුෂයේදී අපිට හම්බ වෙනවා දැන් වෙයි. ඊළඟට වෙති ප්‍රථම පුරුෂ බහුවචනයේ මේ මුලින්ම අපි පැහැදිලි කරන්නේ ව ධාතුව කියන්නේ මොකක්ද කියලා. හරි. මෙන්න මේ විදිහට යම්කිසි වාක්‍යයක් අවසන් වුණොත් තමයි මේ සාකච්ඡාවට බඳුන් කරන්න හදන රීතිය අපිට වැදගත් වෙන්නේ. වෙයි වෙති. ඊට පස්සේ පුතා ඔයාට එනවා වෙහි වෙවු මධ්‍යම පුරුෂ ඒක වචනයි බහුවචනයි ආඛ්‍යාතේ. මේ 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 කොටස් දන්නවද දරුවෝ? හරිද? එතකොට ඊළඟට එනවා අපිට වෙමි වෙමු. දැන් මෙන්න මේ කොටසට තමයි අපි සිංහල ව්‍යාකරණයේ බ ධාතුව කියලා අදහස් කරන්නේ. මෙන්න මේ විදියට යම් කිසි වාක්‍යයක් අවසන් වෙනවා නම් පුතේ එහි සිටින ද්විත්ව කර්තෘ ඒ කියන්නේ කර්තෘ දෙන්නම උක්තයි. අපි දැන් යමු උදාහරණයකට. මං සරල උදාහරණයකට එන්නම්. අපි ලාංකික යෝ. දැන් ඔන්න ඊළඟට එන්නේ ව ධාතුව පුතේ. ඊළඟට එන්නේ ව ධාතුව. මේ මේ ටික සතහන් කරගන්න ව ධාතුව කියලා අදහස් කරන්නේ මේක. හරි. දැන් ඊට පස්සේ අපි බලමු මොකද්ද මේ වාක්‍යයේ ආඛ්‍යාතේ කොහොමද හැදෙන්නේ. ළමයි දන්නවා උක්තාඛ්‍යාත පද සම්බන්ධය කිව්වට පස්සේ මේ වාක්‍යයේ තිබෙන කර්තෘ සහ ආඛ්‍යාතේ ගැලපෙන්න ඕන. මේක ඉන්න උක්තේ සහ ආඛ්‍යාතේ වාක්‍යයේ අවසානයේ ගැලපෙන්න ඕන. අපි ලාංකික යෝ වෙමු මෙන්න පුතා ව ධාතුව. මේ ව ධාතුව. දැන් මේක ඔයාලට පේනව නේද කර්තෘ දෙන්නෙක් ඉන්නවා. හැබැයි මේ අපිම තමයි ලාංකිකයෝ වෙන්නේ. පුතේ මේ දෙන්නම උක්තයි. අපි කියන්නේ උක්තයා. ලාංකික යෝ කියන්නේ උක්තයා. මට කියන්න ඕන වෙන්නේ නම් මේ පළවෙනි රීතිය තමයි අද සල්ද සාකච්ඡාවට ලක් කරන ව ධාතුව. යම් කිසි වාක්‍යයක ව ධාතුවක් වාක්‍යයේ අවසානයේ ඒ කියන්නේ ව ධාතුවෙන් අවසන් වෙනවා නම් එහි සිටින කර්තෘ ද්විත්ව කර්තෘ උක්ත ස්වරූපයෙන් ඉන්න ඕන. දැන් ඔයාලට විභාගෙ දෙන්නේ අපි ලාංකික යන්නෙමු. දැන් බලන්න ඕනේ මොකද්ද මේකේ වැරද්ද? සදොස් තැන් නැතුන් නිදොස් කරන්න. උතේ එතකොට අවබෝධ කරගන්න මෙතනදී ලාංකික යන් වෙන්නේ නැහැ.
අපිම තමයි ලාංකිකයෝ වෙන්නේ. මෙයා නුක්ත වෙන්න විදියක් නැහැ. මෙයා උක්ත ස්වරූපයෙන්ම ඉන්න ඕන. හරිද? දැන් මේ මූ තියන්නේ මෙයා තංගු. මෙතන වර් ධාතුව අපිට අනුව තමයි මූ තියන්නේ. දැන් නිකන් ඔයා මේ 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 මේක පුතේ ව්‍යාකරණ රීති කියන්නේ අවබෝධාත්මකව යන්න ඕන දෙයක්. සමහර ළමයි මේ රීති කටපාඩම් කරන්න යනවා. රීති කටපාඩම් කරන්න එපා. මේක ඔළුවට දාගත්තට පස්සේ මේ මේක يعني ඔයාගේ ඇඟේ දුවනවා මේක. හරි? මේ මම නිතරම කියලා තියෙනවා මේවා කටපාඩම් කරන්න නෙමෙයි. මේක අවබෝධාත්මක ඔළුවට දාගන්න. හරිද? දැන් දරුවෝ අපි ලාංකිකයෝ වෙමු. දැන් මෙහෙම එකක් ගත්තොත් ඔව් හු කම් කරු වෝ වෙති මෙන්න වර් ධාතුව මෙන්න ditto උක්තය ඔව්හු උක්තයි කම් කරුවොත් උක්තයි මෙතන තී කියලා තියලා තියෙන්නේ පුතා බහුවචනෙන් තියන්නේ ඇයි ප්‍රථම පුරුෂ බහුවචන ආඛ්‍යාතයක් මේ ඒක ගාවින්ම මෙන්න තියෙනවා වර් ධාතුව දැන් මේ වගේ වාක්‍යයක් දැකපු ගමන් ඔයාට සමහර වෙලාවට මෙතනදී මෙතන ඔවුන් ඔවුන් කරන්න පුළුවන් සදොස් තැන් නැතුත් නිදොස් කර තැන් වලදී මගේ දරුවෝ දැනගන්න මෙතන ඔවුන් වෙන්න විදියක් නෑ එතකොට මෙයා උක්ත ස්වරූපයෙන් ඉන්න ඕන ඒ උක්ත ස්වරූපයෙන් දැන් සමහර ලාවට මෙතන වෙයි කියන්නත් පුළුවන් ඇයි දැන් අවබෝධ කරගන්න මෙයාට සම්බන්ධයි මෙතන ඉන්න බහුවචන මේ රීතියේ අගදගත් කාර්යය තමයි පුතා වර් ධාතුව වෙයි වෙති වෙහු වෙමි මෙන්න මේ වගේ වර් ධාතුන් යම් කිසි වාක්‍යයක් අවසන් වෙනව නම් මෙන්න මේ විදියට කත්තුරු නිකක් දෙන්නෙක් වගේ ඔයාට පේන්න ඉන්නව නම් මේ දෙන්නම උක්ත ස්වරූපයෙන් තැබිය යුතුමයි උක්ත ස්වරූපයෙන් තැබිය යුතුමයි හරිද හරි එතකොට පුතේ දැන් මේ වර් ධාතුව මම නිකන් තව එක උදාහරණයකින් පැහැදිලි කරන්න තවත් එකක් හරි මේ මේ මේවා සාමාන්‍ය පුතා විභාගයට එන කොටස් මේවා හරි මේවා සාමාන්‍යයෙන් ඔයාගේ විභාගයට අනිවාර්යෙන් වගේ එන කොටස් මේවා හරිද දැන් නිකන් ඔයාම හිතන්න දැන් අපි බෞද්ධයෝ වෙමි කියලා තියන්න පුළුවන්ද බෑ පුතේ අපි බෞද්ධයෝ වෙමු වෙමු මේ කියලා තියන්න බෑ හරිද මට කියන්න ඕනේ මෙන්න වර් ධාතුව තියෙනවා මෙන්න උක්ත දෙක ditto උක්තය මේ දෙන්නගේ කවුරුත් අනුක්ත වෙන්න බෑ ඒ උරුතින් මේක තමයි වර් ධාතුව කියලා අපි අදහස් කරන්නේ හරි ඊළඟට යන් ඊළඟ රීතියට ඊළඟ රීතියට වර් ධාතුවෙන් පස්සේ අපි එනවා පුතා සිංහල භාෂාවේ තියෙන තවත් වැදගත් කොටසක් තමයි නিত্য බහුවචන මොනවද නিত্য බහුවචන කියන්නේ පුතේ මේ රීතිය නিত্য බහුවචන හරි නিত্য බහුවචන නিত্য බහුවචන කිව්වට පස්සේ අපි දන්නවා කෙනෙක් අයෙක් ඇතමෙක් කවුරු දැන් මෙන්න මේ විදිහට සමම් මෙතන ඔක්කොම සඳහන් කරන්නේ නැහැ නিত্য බහුවචන. දරුවන්ට මම කෙටි පැහැදිලි කිරීමකට යන්නේ මේක අවබෝධ කරගන්න නিত্য බහුවචන කියන කොටස. හරිද? කෙනෙක් ඇතමෙක් ඈ සමහරෙක් හරි සමහරු. එතකොට මෙන්න මේවා අපි ගන්න නিত্য බහුවචන පද කියලා. උදේ සිංහල භාෂාවේ සඳහන් වෙනවා දැන් මේ මේ ටික සඳහන් කරගන්න මේ සරල ඔළුවට ගන්න නিত্য බහුවචන කියන්නේ හරියටම එක්කෙනෙක් කියන්නේ නැහැ මෙතනදී මේක බහුවචන පදයක් කෙනෙක් කියනකොට ඒක අර්ථයක් නෙමෙයි පළවෙනි ගොඩා හරි පුතේ රීතිය තමයි යම් කිසි වාක්‍යයක නিত্য බහුවචන පදයක් උක්තේ ලෙස යෙදී සිටියොත් එහි ආඛ්‍යාතය බහුවචනයෙන් තැබිය යුතුය මතක තියාගන්න නিত্য මෙන්න මේ කෙනෙක් ඇතමෙක් සමහරෙක් කවුරු ඈ මෙන්න මේ නিত্য බහුවචන පදය යම්කිසි වාක්‍යයක උක්තේ ලෙස යෙදී සිටියොත් උක්තේ ලෙස යෙදී සිටියොත් එහි ආඛ්‍යාතය පුතේ බහුවචනෙන් යෙදෙනවා බහුවචනෙන් යෙදෙනවා හරි හරි අපි දැන් උදාහරණයකට යමු පුතා ඒකට අදාළව දැන් මෙන්න මෙහෙම පැහැදිලි කරන්නම්
කෙනෙක් ක්‍රීඩා කරති කෙනෙක් ක්‍රීඩා කරති පුතේ අවබෝධ කරගන්න මෙන්න නිත්‍ය බහුවචන පදය නිත්‍ය බහුවචන පදයට අදාළව රීතිය තමයි මෙයා යම් කිසි වාක්‍ය දැන් නිකම් වාක්‍ය ප්‍රශ්නයක් අහන්න ඔයාට වාක්‍ය කතුරු හොයාගන්න බැරි නම් ක්‍රීඩා කරන්නේ කවුද ඈ ක්‍රීඩා කරන්නේ කවුද කෙනෙක් එහෙනම් මෙයාට අනුතය පුතේ ආඛ්‍යාතේ තියනවා අන්න උත්ආඛ්‍යාත පද සම්බන්ධය එතකොට මේකෙදි අපි සාකච්ඡාවට බඳු ඔය අවුවට ගන්න ඕන නිත්‍ය බහුවචන පදයක් ආවොත් ආඛ්‍යාතේ බහුවචනෙන් තියන්න ඕන නිත්‍ය බහුවචන පදයක් ආවොත් ආඛ්‍යාතය බහුවචනෙන් තියන්න ඕන දැන් නිකන් අපි ගත්තොත් සමහරෙක් සමහරෙක් පාරේ දුවයි කියලා තියන්න පුළුවන්ද දුවයි කියලා තියන්න බෑ මෙතන මොකද්ද වෙන්න ඕනේ එහෙනම් ඔයාට විභාගෙදි පුතා මෙන්න මෙහෙම එනවා සමහරෙක් පාරේ දුවයි පුතේ මතක තියාගන්න නිත්‍ය බහුවචන පදය ආපු ගමන් මෙතන ගොඩා හරි එහෙනම් ආඛ්‍යාතය මෙහෙම එන්න විදියක් නැහැ දුවති දුවති මෙයාට මෙයා සම්බන්ධයි මෙයා උත්තයක් මෙයා උත්තයක් හරි පැහැදිලි ඔනුපුතේ අපි නිත්‍ය බහුවචන දැන් මේක කෙනෙක් ආවත් එක ඇතමේ ඈ සමහරේ මොන විදියකට ආවත් එහි ආඛ්‍යාතය බහුවචන වෙන්න ඕන හරි හරි අපි දැන් යන් ඊළඟ මේ 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 නිත්‍ය බහුවචන පදවලම ඒකාර්ථය පල කරන අවස්ථා තියෙනවා පුතේ දැන් අපි ගත්තේ කෙනෙක් සමහරේ එහෙමනේ ගත්තේ මේ නිත්‍ය බහුවචන පදවල තවත් එක් කොටසක් තියෙනවා ඒක මෙන්න මෙහෙම එන්නේ හරි ඒක භාවිතා වෙන්නේ මෙහෙම පුතා දැන් අපි ගත්තනේ කෙනෙක් පාරේ යති කියලා ගත්තනේ පුතේ තවත් රීතියක් තියෙනවා මේකට අදාළවම යම් කිසි අවස්ථාවක මෙයා ඒකාර්ථයක් පළ කරොත් මේ කෙනෙක් කියන එක ඉස්සරහින් एक खेने काओ मेरी तिय अरे बहुवचन इंतियान ने नहीं अरे खालिंग वागी मितने एकार्थ यक्ने पालवेन ने पुते खेने कियने का एक खेने के ना वा खेने कियनो कोटा गोड़ा है भाई एकार्थ यक पाल करना वा खेलिं में एक खेने दें मिसी खेने वाटू वेटर ඒයි ඒයි මෙයා එතකොට යති වෙන්නේ නැහැ යයි මේක හරි ඇයි ඒකාර්ථයක් පළ කරන මෙතන කෙනෙක් කියන එකට බලන නාමයක් ඇවිල්ලා මිසි කෙනේ හරි පැහැදිලිද හරි එතනදී අපි කතා කරේ මේ නිත්‍ය බහුවචන පද ආය මතක තියාගන්න කෙනෙක් ඇතමෙක් සමහරෙක් කවුරු ඇ මෙන්න මේ වගේ නිත්‍ය බහුවචන පදයක් යම් කිසි වාක්‍යයක ප්‍රධානී එහෙමත් නැත්නම් වාක්‍යයක අපි ගත්තු පුතා කතුරු විදියට යෙදුනම එහි ආඛ්‍යාතය බහුවචනෙන් තියන්න ඕන පළවෙනි එක කතා කරේ කලින් ඊට පස්සේ අපි කතා කරා ඒ මේ නිත්‍ය බහුවචන පදයට ඒකාර්ථයක් පළ කරන අවස්ථාවකදී පුතේ එහි ආඛ්‍යාතය ඒකවචනෙන් තියෙනවා හරි මම හිතනවා දරුවන්ට පැහැදිලි වෙන්න ඇති කියලා හරි ඊළඟට අපි යනවා තවත් වැදගත් රීතියකට පුතා සාමාන්‍යයෙන් විභාගයේදී නිතර නිතර භාවිතා වෙන රීති තමයි පුතේ මම මේ සාකච්ඡාවට මතුම් කරන්නේ හරි ඊළඟ රීතිය අපිට හම්බ වෙනවා දරුවෝ අපි දන්නවා මේ ප්‍රාර්ථන වාණිපාත යෝගය ප්‍රාර්ථනාවක් කරනකොට වාණිපාත යෝගයක් අපි ගන්නවා වා ප්‍රාර්ථන වාණිපාතෙන් හොඳට මතක තියාගන්න යම් කිසි ප්‍රාර්ථනාවක් කරනකොට වෙම්වා සුවපත් වෙම්වා ඈ දැන් දහම් පාසල් යනකොට පොඩි කාලේ ඇස් දෙක පියාගෙන අපි කියනවනේ මම නිදුක් වෙම්වා ඈ අපි සුවපත් වෙමුවා අනුපතේ මේ රීතියදී අපි කතා කරන්නේ ප්‍රාර්ථනවා ඈ ප්‍රාර්ථනයක් සිදු කරන වාණිපාතය මෙන්න මේ වා නිපාතය කින් යම් කිසි වාක්‍යයක් අවසන් වෙනව නම් එහි සිටින කතෘ උක්ත රූපයෙන් තැබිය යුතුය
දරුවෝ මා සුවපත් වෙම්වා ඔන්න ප්‍රාර්ථනාව මා සුවපත් වෙම්වා මේ රීතියේදී කියන්නේ මෙතන මා වෙන්න බෑ ප්‍රාර්ථනාවක් ආපු ගමන් ඒකේ ඉන්න කතෘ මා නෙවෙයි අනුත්ත්වයක් නෙමෙයි මම සුවපත් වෙම්වා නිකන් තව උදාහරණයක් ගත්තොත් සත්වයෝ නිදුක් වෙත්වා හරි වෙත්වා දැන් බලන්න සත්වයෝ එයාට අනුව මේ මේ මේකත් බලන්න ඕනේ මෙයා ඒක වචනද බහුවචනද මෙතන ඒක වචනයි මමට අනුව මී වලින් වෙම්වා අපි ආවොත් වෙමුවා හරි දැන් සත්වයෝ මේක බහුවචන පදයක් උක්ත බහුවචනයක් සත්වයෝ නිදුක් වෙත්වා වෙත්වා ඒ පැහැදිලි නේද එතකොට ඔන්න ප්‍රාර්ථනාවක් හඟවන මෙන්න මේ වාණිපාතයෙන් යම් කිසි වාක්‍යයක් පුතේ අවසන් වෙනකොට එහි සිටින කතෘ අනිවාර්යෙන්ම උක්ත ස්වරූපයෙන් තැබිය යුතුයි උක්ත ස්වරූපයෙන් තැබිය යුතුයි හරි දැන් මම හිතනවා මම වේගවත් නැහැ කියලා දරුවන්ට පැහැදිලි ඇති කියලා හිතනවා පුතේ මේක නැවත නැවත බලන්න එකපාරට මේක අවබෝධ කරගන්න බෑ නැවත නැවත බලන්න උක්තාක්කයට පද සම්බන්ධය කියලා මම පළවෙනි කොටස දාලා ඇති තවත් එක් වීඩියෝ එකක මගේ channel එකේ ඒක බලන්න ඒක බලලා මේකට එන්න හරි ඒ වීඩියෝ එක බලලා මේකට එන්න මොකද ඒක උඩ පොඩ්ඩක් නිරවුල් මම ඒකදී හඳුන්වන මේ උක්තයක් කියන්නේ මොකද්ද ආක්‍යාතයක් කියන්නේ මොකද්ද මේ මුල් කොටස ආවරණය කරගෙන මෙතනට එන්න හරි මම අද වාක්‍යයක ආඛ්‍යාතය කතෘ මේව සාකච්ඡාවට බඳුන් කළේ නැහැ මොකද අර පළවෙනි වීඩියෝ එකේ ඒක සාකච්ඡා කළා අපි හරි දැන් ඔන්න අපි කතා කරේ මේ ප්‍රාර්ථනාවක් හඟවන වාණිපාතේ හරි ඊළඟට එනවා විභාගෙදී භාවිතා වන තවත් එක් වාක්‍යයකට පුතේ හරි මේක මඩන එක ටිකක් අමාරුයි තමයි හරි Android board එකක් නැහැනේ අපි මේ බෝඩ් එකෙන් තමයි යන්නේ හරි ඒ නිසා වැඩි හිතන්න එපා මකන්න පොඩි වෙලාවක් යනවා හරි හරි ඊට පස්සේ පුතේ ඔයාලට තියෙන සිංහලේ යම් නිපාත පද කිහිපයක් හොඳට මතක තියාගන්න මෙන්න මේ වචන ටික යුතුය මෙනවි යෙහෙකි යුතුය මෙනවි යෙහෙකි යුතුය මෙනවි යෙහෙකි කියන නිපාත වලින් යම් කිසි වාක්‍යයක් අවසන් වෙනව නම් එහි සිටින කතෘ අනිවාර්යෙන්ම අනුත්තයි අනුත්ත විය යුතුමයි හරි අවබෝධ කරගන්න මේක අල්ලගන්න මේ මේ පැටර්න් එක අල්ලගත්තට පස්සේ උක්තාක්‍යාත පද සම්බන්ධය කියන්නේ මහලුකු දෙයක් නෙමෙයි පුතේ ව්‍යාකරණ ප්‍රශ්න පත්‍රයේ 4 වෙනි ප්‍රශ්නේ ඔබ තෝරා ගන්නා ප්‍රශ්න දෙක අතුරින් එකක් විදියට ගොඩාක් දරුවෝ තෝරා ගන්න මේ උක්තාක්‍යාත පද සම්බන්ධය ඒ කර්මකාරක වාක්‍ය පහයි අනිත් ඒවා අපිට මේ උත්තාක්‍යාත පද සදොස්තර නැතුව නිදොස් කරන්නේ අනිත් ඒවායි වරහන් තුනින් තෝරලා ඉරි ගහන්න නැහැ මෙහෙම තියෙන්නේ මේ මේක කෙලිම ගෙඩිපිටි ලකුණු 15ක් හම්බ වෙන ප්‍රශ්නයක් දැන් සාහිත්‍ය ප්‍රශ්නයක් නම් ඔයා ලියලා ලියලා හුරු වෙන්න ඕන හරි මේකේ තියෙන්නේ අදාළ තියරි එක ඔළුවට දාගන්න මම දරුවන්ට කටපාඩම් කරන්න කියලා නම් යෝජනා කරන්නේ නැහැ හරි මේ 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 සිස්ටම් එක ඇතුලේ හදලා තියෙන උඹලව ගිරව් වගේ මේ සිස්ටම් එක ඇතුලේ උඹලට අඳුර ගන්න බෑ තව තැනකදී මතක් කරගන්නේ හා මේක මෙහෙම අර ඔළුවේ තියෙන යම් වාක්‍යයක් මතක් වෙලා ඒක දැක්කට පස්සේ තමයි අල්ලගන්නේ එහෙම එපා මේක මේක අවබෝධ කරගන්න මේ නිපාත යුතුය වෙන විහෙකි යුතුය වෙන විහෙකි නිපාතයකින් යම් කිසි වාක්‍යයක් අවසන් වෙනව නම් එහි සිටින කතෘ අනිවාර්යෙන්ම අනුත්තයි අපි බලමු පුතා උදාහරණයක් හරි කාන්තාවන් සංවර වන්නේ නම් මැනවි ඇත්තටම හොඳයි කාන්තාවන් සංවර වන්නේ නම් මැනවි දැන් බලන්න පුතේ මැනවි කියන පදෙන් වාක්‍ය අවසන් වෙලා සිටිනවා එහි සිටින කතෘ අනුක්ත වෙලා තියෙනවා සංවර වෙන්න ඕනේ කවුද සංවර වෙන්න ඕනේ කවුද කාන්තාවන් මෙයා කාන්තාවෝ වෙන්න නම් බෑ මෙයා අනුත්ත්‍යක් පුතේ මෙයා අනුත්ත්‍යක් විය යුතුයි ඈ දැන් තව එකක් ගත්තොත් ඔවුන් තරගය
යුතුය අවබෝධ කරගන්න වාක්‍යයේ සිටින මෙන්න ඉන්න අපිට හම්බ වෙනවා එහි සිටින කතු අනුත්තරිය යුතුය මේ අනුත්තයි ඕන් තරගේ අත්හැරිය යුතුය සමහර දරුව කරන්නේ මෙතන යුතුය ආපු ගමන් මෙතන වෙනස් කරනවා පුතේ මේක වෙනස් කරන්න යන්න බෑ ඔයාලට අයිතියක් නෑ යුතුය එහෙකි මේව වෙනස් කරන්න බෑ මේව රීති ඈ රීති වෙනස් කරන්න යන්න එපා ඔළුවට එන්න ඕන ටික් ගාලා මේ වගේ වචනකින් මේ නිපාතයෙන් වාක්‍යයක් අවසන් වෙලා තියෙනවා නම් ආ මෙන්න මෙහෙම රීතියක් තියෙනවා උක්තාක්‍යාත පද සම්බන්ධයේ යුතුය වෙනදී එහෙකි වලින් යම් කිසි වාක්‍යයක් අවසන් වෙනවා නම් එහි සිටින කර්තෘ අනුක්ත විය යුතුයි ඔක ඔළුවේ නෝට් කරගන්න ඈ මේ දැන් අපිට මේකම ගන්න පුළුවන් ඔවුන් මහමග නොමරෙන්නේ දැන් මෙතන ගන්න පුළුවන් මේ කාන්තාවන් සංවර වන්නේ නම් යෙහි කියලා දාන්න පුළුවන් මම දැන් අවබෝධ කරගන්න මගේ බෝඩ් එකේ ඉච්චර ලොකු නෑ පුතා උදාහරණ ගොඩාක් මෙතන දක්වන්න හරි මම පුළුවන් ප්‍රමාණය තමයි මෙතන දාන්නේ හරිද පුතේ අවබෝධ කරගන්න නැවත නැවත අහන්න මේක එකපාරට ඔළුවට වැටෙන්නේ නෑ නැවත නැවත අහන්න හරි එතකොට පුතේ මෙන්න මේ වගේ දැන් අපි කතා කරේ යුතුය මැනවි යෙහි යම් කිසි වාක්‍යයක් යුතුය මැනවි යෙහි වලින් අවසන් වෙනව නම් එහි සිටින කතු අනුත්තරිය යුතුය හොඳයි එතකොට පුතේ මේ මම අද දවසේදී මෙන්න මේ කොටස තමයි ආවරණය ලක් කරේ මම මෙතන උක්තාක්‍යාත රීති අපිට 50කට ආසන්න සංඛ්‍යාවක් තිබෙනවා නමුත් මම කොටස් කොටස් වශයෙන් තමයි පුතා ඕගොල්ලන්ට ඒක පැහැදිලි කරන්නේ මොකද ගොඩාක් වෙලා ඒක පැහැදිලි කරන එක මට හිතෙනවා ප්‍රැක්ටිකල් නැහැ කියලා මොකද ගොඩක් වෙලාවට සමහර දරුවෝ ව්‍යාකරණ වලට හරි බයයි පුතේ ව්‍යාකරණ වලට බය වෙන්න එපා ව්‍යාකරණය කියන්නේ එක දන එක සමානයි දෙකයි වගේ වැඩක් එක දන එක සමානයි දෙකයි වගේ වැඩක් හරි මේක ඇවිල්ලා අල්ල ගන්න තියෙන්නේ මේක තියෙන්නේ රීති පද්ධතියක් මේ රීති පද්ධතිය අල්ල ගන්න ඉතින් අද දවසේදී පුතා මම මේ සාකච්ඡාවට බඳුන් කරපු වාක්‍ය රීති උක්තාක්‍යාත පද සම්බන්ධයට අදාළ මේන් යම් දැනුමක් හැම දරුවෙක්ම ලබා ගනිවි කියලා මම විශ්වාස කරනවා ඉතින් පුතේ මේ වීඩියෝ බලන කලින් උක්තාක්‍යාත පද සම්බන්ධයෙන් පළවෙනි කොටස බලලා ඉන්න හරි ඉතින් මම ඒ වගේම තමයි දරුවන්ට සිහිපත් කරනවා අපේ ඔන්ලයින් පන්තිය දිවයිනේ ඉන්න ඕනෑම දරුවෙක්ට ඕනෑම දරුවෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඕනෑම දරුවෙක්ට මගේ ඔන්ලයින් පන්තියට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. 2022 පුනරීක්ෂණ පන්තිය ආරම්භය අපි මේ මාසෙදී ආරම්භ කරා. තවමත් අපේ පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් 2022 පුනරීක්ෂණ පන්තිය අපි ආරම්භ කරා. 2023 නවබදවා ගැනීම අපි ආරම්භ කරා. 2022 වර්ෂයේ හෝ 2023 වර්ෂයේ උසස් පෙළ විභාගයට මුහුණ දෙන ඕනෑම දරුවෙක්ට මගේ ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. පුතේ ඔයගොල්ලන්ට මේ පන්තියට සම්බන්ධ වෙන්න කැමති නම් මෙන්න මේ දුරකථන අංකයට 077 569 1219 කියන දුරකථන අංකයට WhatsApp වගේ කෙටි පණිවිඩයක් තබන්න සර් පන්තියට සම්බන්ධ වෙන්න ඕනේ ඔබගේ පාසල නම අදින වර්ෂය මෙන්න මේ කොටස් ටික ඇතුළත් කරලා මට WhatsApp මගින් මේ දුරකථන අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න. එතකොට අපේ පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. දිවයිනේ කොහේ හිටියත් පුතා මම ඒ අදාළ නිබන්ධන ටික ඔයාලගේ නිවසට එවනවා. එහෙනම් වැඩිදුර කතා බහ කරන්නේ නැහැ. ඉතින් දරුවන්ට පුළුවන් මම මේ වීඩියෝවට අදාළ උක්තාක්‍යාත පද සම්බන්ධයට අදාළ පළමු කොටසේ වීඩියෝ එකේ link එක මේ වීඩියෝ එකේම යට description එකේ මම සඳහන් කරනවා ගොඩක් ළමයි මේ කියවන්නේ නැහැ description එක කියවන්නේ නැහැ කොහොමද පන්තියට සම්බන්ධ වෙන්නේ එහෙමද අහනවා ඈ යට ඔක්කොම විස්තර ටික දාලා තියෙනවා හරි එහෙනම් අදට අපි සමු දෙන්නම් හැම දරුවෙක්ම හිතේ තියෙන හයියෙන් වැඩ කරන්න ඇතුලේ ඉන්න පුතා මිනිස්සේ උසස් පෙළ විභාගයේ ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමේ පරමාර්ථය දෙඩිව මේ ගේම් එක ප්ලේ කරන්න මේක ගේම් එකක් මේ ගේම් එක ප්ලේ කරන්න එහෙනම් අදට මම නවතින පුතේ මගේ දරුවෝ හැමෝටම ආවඩා ආයු බොහෝ වේවා